එකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. මහත්තයෝ, පොඩි දෙයක් කතා කරන්න තුන්නේ. මොකද්ද බබා? සක්කිති මේඳා දෙස බැලුවේ නෑ, ප්‍රශ්නයක්ම නෙමේ. එහෙනම් අපේකා දැන් සීය ආපු ගම ආයෙත් පරණ පාරේ මෙයයිද? වර්ෂාව හොයන්න මටත් හිතුණා. මිනිහා මාව තනි කරගෙන ලොකු දෙයක් අහන්න උන්නේ. මං මග ඇර ඇර ඉන්නේ. මට ඇත්තටම බයයි මහත්තයෝ. සක්විතිද දිග සුසුමක් හෙළුවේ. ඒ ගැන මටත් බයයි. අවුරුද්දක් දුකින්දලා ආයෙත් පරණ තැනටම ආවා වගේ වෙයි. මේක වර්ෂාව හිතින් අයින් කළා කියලා පේන්නේ නැහැ. දැන් මහත්තයෝ වර්ෂ කොහොමත් අපෙන් ඈත් වෙලා ඉන්නේ. පේන්නවත් නැහැ. ඉන්න තැනක්වත් අපි දන්නේ. මේ ෆෝන් ඕන තරම්. නිකමට කෝල් එකක්වත් නැහැ. මටවත් කතා කළේ නැහැ. ඔව්. සමහර විට මේක වෙන්නේ නැහැ කියලා ඒකිම දන්නව ඇති. නැත. කෙල්ල එහෙම හීනකින්වත් හිතා නැත. මිය යන්නට මොහොතකට පෙර හෝ ඒ ආදරය තමා සන්තක වන බව කෙල්ලා දායි. මේ පාන්දර ඇ කොල්ලාවත් පපුවේ ගහගෙන මේ කොළඹෙන් ඒකය. ඔව්, එහෙම එකේ ඒ දෛවය ආය තොළුවට තියාගෙන මල්ලි යන්න ඕනද? වර්ෂ ආයෙත් එනවා කියන්නේ අම්මා තාත්තා මම ඔයා ඔක්කොම අවුල් වෙනවා. බිස්නස් යකාට යනවා. සක්විතියේ ආස පොළොව නුහුලන කතාව කීවේය. මටත් ආසයි මේක පිළිවෙලකට ජීවත් වෙනවා දකින්න. සක්විති දිග සුසුමක් හෙළුවේ. බබා, මල්ලි ඕස්ට්‍රේලියාව ඉඳලා ලංකාවට ආපු දවස් මතකද? ඔව්, අපිනේ එයාපෝට් ගිහින් ගත්තේ. එදා ආවේ එහෙම පිළිවෙලක් තියෙන අපේ කොල්ල තමා. ඌ පිස්සු වැටුණා. ඔහු අම්මා වෙලාවකට කියන කතාව ඇත්ත. ඒකව හැදුවේ රෝසමල වගේ. ඌ නැත්තටම නැති වුණා. අර මහත්තයෝ, මමත් මෙතන තනි වෙලාම හිටපු ගෑණි නිසා මාත් කෙල්ලට පපුවෙන්ම ලංගුනේ. මන් දන්නවා. ඒත් නිස්කලංකේ තිබ්බ ගෙවල් අවුල් වුණා. එයාට සාධාරණයක් කරන්න කතා කරද්දි අපිට අසාධාරණයක් වෙනවා කියලා අපි හිතුවේ නෑ. ඇත්ත. තව ටිකකින් මගේ කෙල්ලට ආච්චි කෙනෙකු නැති වෙනවා. අම්මා මගේ මූණ බැලුවේ නෑ. අම්මත් වැරදි කළා. ඒත් දරු කැක්කුම නිසා. අනික මංජුලාගේ ප්‍රශ්නේදී මල්ලි සාධාරණයි. ඒ ගෑණිය එක්ක මෙලෝ මගුලක් ගන්න බෑ. ඔව්. ඒත් දැන් තත්ත්වය වෙනස්. ඒක අපි තේරුම් ගන්න ඕනේ. හිමාලේ. ඔව්. අපට ඕන වර්ෂ කෙනෙක් නම් මේ ඉන්නේ වර්ෂල දෙන්නේ. සක්විති කීවේ මේදා හිස වෙනවාය. තමන්ට හරියටම ලියලා දීපු නැති මිනිහෙක් වෙනුවේ ගෑණියෙක් එච්චරම දුක් විඳින්නේ නැහැ. කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ගහක් යටට හරියන්නේ ආදරේ කියලා කිව්වට පස්සේ හිමාලියව තේරුම් ගන්න ටිකක් කල් ගියා. ඒත් මහත්තයෝ, කෙල්ල දැන් ඉන්නේ එච්චරම සතුටකින් නෙමේ. මට ඊයේ ඒක දැනුණා. මේදාට ඊයේ හිමාලි ඇඬු අයුරු සිහිවිය. සමහර විට මල්ලි වර්ෂාගෙන කියවන්නේ නැති කෙල්ලෙක්. හිමාලිත් මේ වෙලාවේ ගියොත් ටිකක් අමාරුයි. මල්ලි ළඟම කෙනෙක් ඉන්න ඕන. එහෙම ඉඳී
ඒ දීමාලි කියන්නේ කුලියට කොල්ලෙක්ව බලාගන්න කැමති වෙන තරම්ම නෝටිනා කෙල්ලෙක් නෙමේ නේද? ඒකිත් දෙයක් බලන් ඉන්නවා. මං වුණත් එහෙමයි. අපි බුදු වෙලා නෑනේ. මිනිහෙක්ගේ ඔක්කොම අල්ලා අල්ලා නාවනාව කව කව පොව පොව ඉඳලා ආක බලාගන්නද? ඒ කෙල්ලට හැඟීම් නැද්ද? මේදා කතා කරන්නේ පුදුමාකාර කැක්කුමකිනි. ඒ කැක්කුම පුදුමාකාරය. මල්ලි අවුල් වෙනවා. ඒ අපි පොට දුන්නොත්. මහත්තයා කියන්නේ මං පොට දෙයි කියලාද වාෂා ගැන කියලා? මං එහෙම කිව්වද? නෑ, මං ඒ ගොන්කම ආයෙ කරන්නේ නෑ. වාෂා මට වරදක් කරලා නෑ. කරපු ධර්මක් ඒකිකලේ හොඳ. ඒ තේ නිසාම මම මේ පවුලට අයහපතක් වෙන්න දෙන්නේ නෑ. එහෙම අවුල් කරන්නේ නෑ. අපිත් දැන් අම්මලා තාත්තලානේ බබා. ප්‍රශ්න එකම ජීවත් වෙන්න අමාරුයි. වර්ෂා එනවා කියන්නේ ප්‍රශ්න ගොඩක්. අනුලක්කත් මට කිව්වා. මොනාද? වෙලාවකට හිතනවා කියලා වර්ෂා නංගිටත් වඩා හිමාලි හොඳයි කියලා. හිමාලි දුක් විඳපු හැටි මං දැක්කා. මේදාද හිස වෙනවා අය. කෙල්ල ලස්සනයි. ඉගෙනගෙන තියෙනවා. ඇරත් මේ පරම්පරාවෙම. අපිටත් හිතයි. මල්ලිටත් පුදුම ආදරේ. අම්මටත් ආදරේ. ඉතින් තව මොනවද? මේදා කිව්වේ හරි සරලවය. ප්‍රශ්න වලින්ම මෙරිකෙවුන් මේදාට අතීතේ අමතකය. මතක් වුවද ප්‍රශ්නකාරී අතීතයකට වඩා ඇයට මේ සංසුන් වර්තමානයේ ලොකුය. අතීතේ හිතාමතාම ජීවිතෙන් ඈත් කරන්නට යන්නේ ඒකය. එහෙම හිතද්දි දේවාල වලින් තෙල් ගෙනවිත් කෙල්ල බඩවල් වල ගෑහැටි පවා අමතක වෙයි. මල්ලි හිමාලියෝ බඳින්න මොන. මිනිහෙකු වැඩිගෙන බලා ගන්නවා නම් ලස්සනට පාරක එක්කගෙන යන්න පුළුවන් නම් තව මොනාද? ඔව්. ඔයා හිතන්නේ මහත්තයෝ ඔය රෑවල මොනවත් උනේ නෑ කියලාද? සිහියෙන් හරි අසිහියෙන් හරි සක්විති කතා නොකරම හිස වෙනුවේ. ඒ නිසා මල්ලිට මේවා තේරුම් කරලා දෙන්නම වෙනවා. ඉගෙන ගත්තට ඔතනදී එයා හරි ලාමකයි. ඔයාටම තමා පුළුවන්. මං ඉස්සෙල්ලා හිමාලිය එක්ක කතා කරනවා. ඊට පස්සේ අම්මත් එක්ක කතා කරනවා. අම්මා එදාට තමා ලොකු ලේලිගේ අගේ දැනගන්නේ. පිට කෙනෙක් වෙනුවෙන් සාධාරණ ඉෂ්ට කරන්න ගිහින් මං ඉගෙනගත්ත පාඩම් ඇති. මේදා කීවාය. අද හෙටම කෙල්ල සමග කතා කරනවායයි මේදා සිතාගත්තාය. අපි එක පවුලක් වෙන්න ඕන. මල්ලිය විතරක් එක්කෙනෙක්ට කඩාගෙන යන්න දෙන්නත් බෑ. එහෙම කරන්නට යන්නේ වර්ෂා නොව හිමාලි බව මේදාට අද හිතෙන්නේ නැත. ඇයි මේ කරන්නට යන වරදේ බරපතලකම නිසා දවසක වැඩියෙන්ම දුක් විඳින්නට වෙන්නේද ඇයටමය? එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.